පූජනීය රතුමාන්ද මට වචන අටක් තියෙනවා. සිංහල අරතේ කැටියෙන් පැහැදිලි කරලා දෙන්න. ආශේතාය, භාවිතාය, බහුලීකතාය, යානිකතාය, වස්තුකතාය, අනුපිතාය, පරිස්කාර රූපමාය. යහපත්දී ආශේවිතාය. යහපත්දී යහපත් විදියට නිවැරදි. බහුලීකතාය. බහුලව දිගින් දිගටම අර රාගයක් එන හැම මොහොතෙම ආශේවිතාය, භාවිතාය, බහුලීකතාය. තරහක් එන හැම මොහොතෙම මෛත්‍රිය, ආශේවිතාය, භාවිතාය, බහුලීකතාය. මෝහයක් එන හැම මොහොතෙම මරණානුස්සති, බුද්ධානුස්සති, ආශේවිතාය, භාවිතාය, බහුලීකතාය. දැන් අපි තරහක් එනවා එක වෙලාවක, ඒක විතරක් කළා ඊගාවට තව පෑ භාගයක් තුල තරහක් ආවිල්ලා ඒ වෙලාවේ නොකළොත් මොකද වෙන්නේ? අර ආශේවිතාය නෙමෙයි, අභාවිතාය, අබහුලීකතාය. ආයි හරියන්නේ දවසකට නෙමෙයි, සතියකට හරි එකවරක් ද්වේෂයෙන්, රාගයෙන්, මෝහයෙන් කටයුතු කළොත් තව සතියකට ඇති වෙන අනුසය උපදිනවා. සතියකට සංසාරික වෙනවා එක අනුසයක් ඉපදිනවා. ඒක නිසා එක අනුසයක්වත් උපදින්නේ නැහැ. ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය තේරුම් ගත්තොත් ඒ අනුව අනුචිතාය, පරිචිතාය, අර සුසමාරද්ධාය, ඒ හිතේ පියව පිරිසිදු බව, පියවර පහකින් හයකින් පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙන පියවර හය තමයි අර වචන හය. ආසේවිතා, භාවිතාය, බහුලීකතාය තමයි ක්‍රියාව. උත්පත්ති දිවියේ වත් බුදුරජාණන් වහන්සේ නැගලා පැමිණෙන ප්‍රශ්න ඇහුවේ නැද්ද? මොකද්ද එකම උත්පත්ති දිවියේ වත්? නෑ. කිසිම ඒ කාලේ දේව කිව්වේ ගෝත්‍රිකයෝ. දේවයන් වහන්සලා, දේවීන් වහන්සලා හිටියේ කොයි රටේද? දේව ගෝත්‍රික හෙළවීමේ. දේව හෙළේ. එතකොට දැන් මේ සම්මත දේව, උත්පත්ති දේව, විසුද්ධි දේව කියලා කොටස් තියෙනවා. සම්මත දේව කොටස ඇහුවා, උත්පත්ති දේව කොටස එහෙම අහන්නේ නැහැ. ඒක බොරු කතාවක්. දැන් උත්පත්ති දේව අපිට නමක් දාන්න පුළුවන්ද? දාලා තියෙනවද? නැහැ. ඔය සම්මත දේව තමයි මේ ලංකාවේ දෙවිවරු අදහනවනේ, පූජාවට යන කතරගම දෙයියෝ, විෂ්ණු දෙයියෝ, සමන් දෙයියෝ, හතරවරන් දෙයියෝ, ගම්බාර දෙයියෝ, සූනියන් දෙයියෝ, අර දෙයියෝ, මේ දෙයියෝ, රන්වල දෙයියෝ. දැන් ඔය පාදුක හංගල්ල විශාවෙල්ල පැත්තේ ඔය ඔක්කොම සම්මත දෙයි. සම්මත දෙයියෝ තමයි බුදුහාමුදුරන්ගෙන් බණ අහන්නාවේ, ප්‍රශ්න අහන්නාවේ. ඒ වගේම සම්මත දේව කියන එකේ තේරුම දේව ගෝත්‍රිකයක්, ගෝත්‍රයක් හිටියා සම්මත දේව ගෝත්‍රයක්. ඒ දේව ගෝත්‍රයේ මිනිස්සු තමයි ඔය යම් කිසි තැනක දේවතාවෙක් ඇවිල්ලා කිව්වා නම් මේ දෙවියෙක්, සිංහල භාෂාවෙන් නමුත් මාගදී භාෂාවෙන් කියන්නේ දේවා. දේව ගෝත්‍රිකයෙක් ඇහිලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි අද දේව ගෝත්‍රිකයෙක්, දෙවියෙක් ඇහිලා ඇහුවා කියලා සිංහලට පරිවර්තනය කළා. දේව ගෝත්‍රිකයෙක් කාවි, යක්ෂ ගෝත්‍රිකයෙක් කාවි, නාග ගෝත්‍රිකයෙක් කාවි, ඔක්කොම මිනිස්සු.